මේ දවස් 10න් උපරිම ප්‍රතිඵල ගන්න ඕනේ. මොකද ඔය ඇත්තන්ට මේ කියලා දෙන එක අකුරක්වත් මේ මග හරින්න එපා. මේක අතිශයින් වටිනවා. ඒ නිසා මේ කියලා දෙන දේ හිතට හොඳට ගන්න. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් දේශනා කරන ක්‍රමය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්ම. මධ්‍යම ප්‍රමාණයට දේශනා කරන ක්‍රමය අංග සම්පූර්ණ විස්තර වශයෙන් දේශනා කරන්නේ පဋාණ ධර්ම ක්‍රමයට. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ පဋාණ ධර්ම ක්‍රමය අපි ඉදිරියට තියමු. දැන් ඔය ඇත්ත තව මාස 6කින් අපි කැඳවනකොට ඒ කාලවලට පටිසම්පාදී කොටසක් අපි කියලා දෙනවා. නමුත් මේ ඒ කාලවලදී තමයි ඒව විස්තර කරලා දෙන්නේ. මේ වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගන්න වෙනවා. මොකද අපි විදර්ශනා කමඨහන් වලට තව දවස් කීපයකින් හැරෙනවා. දැන් ওই සතරාරසක භාවනා ආනාපාන සති භාවනා මේ දවස් ටිකේ වඩමින් මේ වගේම අනිත් කමඨහන් වඩමින් ওই විදිහට සත්‍යමත් වෙලා විදර්ශනාවට හැරෙනකොට මේ ටික නැතුව විදර්ශනාවට යන්න බෑ. විදර්ශනා භාවනා කරන්න මේ ටික ඕන වෙනවා. එතකොට පින්වත්නි, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය අංග ඔක්කොම 12ක් තියෙනවා. තත්තකතමන් දුක්ඛං අරිය සච්ඡං, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස පායාසාපි දුක්ඛ, අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. තත්තකතමන් දුක්ඛං අරිය සච්ඡං, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස පායාසාපි දුක්ඛ, අප්පිහේ සම්පයෝගෝ දුක්ඛෝ, පිහේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන. දැන් මෙතන අංග 12ක්. මේ අංග 12 වගේම ව්‍යාධිපි දුක්ඛෝ කියලා එකතු වුණාට පස්සේ ඒකෙන් අංග 8කිනුත් කියන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍යකම දෙකකට කියනවා. දිව්‍ය ලෝකවල ලෙඩ වෙන එක ප්‍රකට නැහැනේ. එතකොට දිව්‍ය ලෝකවලට අදාළව 8කමයකට ගන්නවා. මනුස්ස ලෝකෙට සියලු සත්වයින්ට අදාළව මෙන්න මේ විදිහට ගන්නවා. ක්‍රම 12කට හෝ ක්‍රම 8කට තියෙන්නේ. එතෙන්දි ක්‍රම 12ට ගත්තාම ඔක්කොම අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය, එකොළහ, දොළහ. මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් අපි මේක විස්තර කරගන්න වෙනවා. මේක අපි දැන් ඉගෙන ගන්න වෙනවා. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. දැන් මෙතන අංග 12ක්. ඊට පස්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන බලන්න. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ නිවන. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. දැන් ඔක්කොම අංග කීයක් තියෙනවද? සියලුම අංග කීයද? සියලුම අංග 24ක් තියෙනවා. ධර්ම චක්‍රයක අංග 8 තියෙන ධර්ම චක්‍රයයි අර 24 තියෙන ධර්ම චක්‍රයයි ධර්ම චක්‍ර දෙකක් තියෙනවා. ඒකෙන් අර 24 තියෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. ධර්ම චක්‍රයේ අර ඔක්කොම 24ක් තියෙනවා නම් ඒ අර 24න් කියන්නේ මෙන්න මේ
චතුරාර්ය සත්‍ය ධර්මය. පැහැදිලිද? ඔකෝම දුක්ඛ ආර්ය සත්‍යට අංග කීයද? දුක්ඛ ආර්ය සත්‍යට අංග 12යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යට අංග 3යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යට 3යි. නිරෝධ ආර්ය සත්‍යට 1යි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යට කීයද? දුක්ඛ ආර්ය සත්‍යට අංග 12යි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යට අංග 3යි. ඒ අංග 3 විස්තර කරනවා 108 ආකාරයකට. ඒ අංග 3 108ක් වෙනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිවන. නිවන අපිට සෝපාසේස අනුපාසේස විදිහට දෙවිදියකට කියන්න පුළුවන්. සෝවාන් මාර්ගඵලයේ නිවන් දකින පළවෙනි පියවර, සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ පියවරවල් හතර, ඒ වගේම අනුපාසේස පරිනිර්වාණ, ඒ විදිහට පස් විදියකට නිවන කතා කරන්න පුළුවන්. දෙවිදියකට හෝ පස් විදියකට සම්මා දිට්ඨිය කිව්වා. මෙතන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ නිවැරදි දැක්ම, කර්ම කර්මඵල විපාක දෙන විදිය ගැන කම්මස්සකතා සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඵිය, ධ්‍යාන මග්ගඵල මේ විදියට සම්මාදිට්ඨිය ගැන. සම්මා සංකප්ප කිව්වහම නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. සම්මා වාචා කිව්වා මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාවන්ගෙන් වැළකීම. සම්මා කම්මන්ත කිව්වහම පානාතිපාතා, අදින්නාදානා, කාමීස මිච්ඡාචාරා වලින් වැළකීම. සම්මා ආජීව කිව්වහම සම්මා වාචා කම්මන්ත දෙකෙන් යුක්තව දෙහැමි උපයාගත් දෙහැමි ධනෙන් ජීවිත පැවැත්වීම. සම්මා වායාම කිව්වහම නූපං අකුසල් නූපදවන්නට කරන වීර්ය, උපං අකුසල් දුරු කරන්නට කරන වීර්ය, නූපං කුසල් උපදවන්නට කරන වීර්ය, උපං කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර්ය. සම්මා සතිය කිව්වහම සතර සතිපට්ඨාන සිහිය. සම්මා සමාධිය කිව්වහම බලවත් කුසල් සිතේ බලවත් ඒකාග්‍රතාවය. මේ තමයි ඒ අංග ටික. එතකොට මෙතන පංචපාදා නක්ඛන්දා දුක්ඛා කියන එක ගැන අපි දැනගත්තොත් තමයි මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. මේ ඔක්කොම තේරුම් ගන්න නම් පංචපාදා නක්ඛන්දා පංචස්කන්ධය දැනගන්න වෙනවා. පංචස්කන්ධය ඉගෙන ගන්න වෙනවා. පංචස්කන්ධය දැනගන්න වෙනවා. මොකද්ද මේ පංචස්කන්ධය? පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අහපව කියන්නේ නැවතත් එතකොට රූප ඔක්කෝම 28ක් තියෙනවා. මේ ලිව්වේ රූප 28ක් තියෙනවා, වේදනා එකක් තියෙනවා, සංඥා එකක් තියෙනවා. ඒ වේදනාවම තුන් විදිහක් සහ පස් විදිහක් වෙනවා. සංඥා එකක් තියෙනවා, ඒකම රූප සංඥා, සද්ද සංඥා ආදී විදිහ හයක් වෙනවා. සංඛාර විදිහට මේ ලිව්වේ 50. සංඛාර විදිහට තව චෛසික 50ක් තියෙනවා. විඥාණය 6ක්, 89ක්, 121ක් වෙනවා. අර අපි කලින් ලිව්වා නේද භූමි 31ක්. ඔය ලිව්ව භූමි 31 කලින් අපි ඉගෙන ගත්ත සක්වලක තියෙන භූමි 31ට අදාළව තියෙන සම්පූර්ණ මේ පංච උපාදා නස්කන්ධ වැඩපිළිවෙල තමයි මේ තියෙන්නේ. රූප 28ක් තියෙනවා, වේදනා එකක් තියෙනවා, සංඥා එකක් තියෙනවා, සංකාර 50ක් තියෙනවා, විඥානේ 6ක් හෝ 89ක් හෝ 121ක්. බර නැහැ. සැහැල්ලුවෙන් ගන්න. අපි දැනට සංඛ්‍යා ටික දැනගමු. ඔන්න විස්තර කරනකොට ඔක්කොම එකක් නෑර හැමදේම තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකේ බුදුදහමට සමාන කරන්න පුළුවන් තව ආගමක් දර්ශනයක් නෑ.
ඔය ඇත්තන්ට පුතුම සැනසිල්ලක් වගේම ඔබට මුළු ලෝකයේම විශ්වයේම තියෙන සියලුම සත්‍ය ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ ඇතුළත. ඉගෙන ගත්තේ ඔය ඇත්තන්ට ඒක දැනේ. රූප 28යි වේදනාස්කන්ධේ එක වේදනාස්කන්ධේ ඒකත් අපේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා නැත්තම් සුඛින්දිය සෝමනස්සින්දිය දුක්ඛින්දිය දෝමනස්සින්දිය උපේක්ඛින්දිය කියලා පහක් වෙනවා. සංඥා එකයි. ඒ සංඥාව රූප සංඥා සද්ද සංඥා ගන්ධ රස ස්පර්ශ ධම්ම සංඥා සංඛාර විදේ චෛතසික ඔක්කොම 50ක් තියෙනවා. පස්ස චේතනා ඒකාගතා ජීවිතින්දිය මනසිකාර විතක් අධිමොක්ක විදේ පීති ඡන්ද ඒ වගේම මෝහ අහිරික අනෝත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච තිනමිද්ද විචිකිච්ඡා සද්දා සති හිරියොත්තප්ප අලෝභ අදෝස තත්ත මච්චතත කායපස්සදි චිත්තපස්සදි කාය ලහුතා චිත්ත ලහුතා කායමුන්තා චිත්තමුන්තා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුච්චකතා චිත්තුච්චකතා ඒ වගේම සම්මා කම්මන්ත මේ වාචා ආචීව ඒ වගේම කරුණා මුදිතා ප්‍රඥා කියලා ඒ විදිහට සංඛාර 50ක් තියෙනවා. ඒ වගේම විඥානේ හයක් විදිහට චක්කු විඥාන සෝත ගහන ජීවහා කාය මනෝ විඥාන විදිහට හයයි ඒකම 89ක් විදිහට කාමාවචර 54යි රූපාවචර 15යි අරූපාවචර 12යි ලෝකෝත්තර 8යි විදිහට ඒකෙම ලෝකෝත්තර සිත් 8 121ක් වෙන මාර්ග සිත් 20යි ඵල සිත් 20යි විදිහට මේ දින 10 උගන්වන්න පුළුවන් උපරිම ප්‍රමාණයට ඒ කවුණ කියලා දෙනවා. ආවරණය කරන බලාපොරොත්තුෙන් ඉන්නේ. එතකොට මේ තමයි පංචපාදා නස්කන්දේ මේක වටා තමයි මේ ටික කතා කරන්න තියෙන්නේ. අපි දැන් මේ ටිකෙන් මුලින්ම තෝරගන්නව එකක්. මොකද්ද? ජාතිපි දුක්ඛා. පළවෙනි එක මේ ලිව්වේ ජාති කියන්නේ ඉපදීම. ජාති කියන්නේ ඉපදීම. සංජාති කියන්නේ මනාකොට ආයතන ආදිය ලැබී මෙලව ඉපදීම. ජාති කියන්නේ ඉපදීම. සංජාති කියන්නේ මනාකොට ඉපදීම. ඔක්කාන්ති. ඔක්කාන්ති කියලා කිව්වේ බිත්තරයට හෝ ගර්භාෂයට හෝ බැස ගැනීම. ඔක්කාන්ති. බිත්තරයට හෝ ගර්භාෂයට හෝ බැස ගැනීම. අබිනිබ්බත්ති. අබිනිබ්බත්ති කියලා කිව්වේ සංසේදජ ඕපාතික ලෙස උප්පත්තිය ලැබීම. සංසේදජ ඕපාතික විදිහට උප්පත්තිය ලැබීම. කන්දානම් පාතුභාවෝ. කන්දානම් පාතුභාවෝ කිව්වේ ස්කන්ධයන්ගේ පහළවීමට. ආයතනානම් පටිලාභෝ කිව්වේ ආයතනයන්ගේ ප්‍රතිලාභයට. අයං උච්චති ජාති මේකට තමයි ඉපදීම කියලා කියන්නේ. එතකොට සියලුම සත්වයේ උපදින ක්‍රම හතරක් තියෙනවා. අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපාතික. ඔක්කොම සත්වයේ උපදින ක්‍රම කීයක් තියෙනවද? හතරයි. ඒ හතර කියන්නේ ඕපාතික.
අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින්. ජලාභුජ කියන්නේ ගර්භාෂයෙන්. සංසේදජ කියන්නේ කුණුබිම් තෙත්බිම් කානු පල්ලි වගේ තැන්වල. ඕපාතේ කියන්නේ ඉබේම. මේ ලෝකේ සත්වයේ උපදිනකොට උපදිනකම හතරයි තියෙන්නේ. අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන්න බලන්න හැමෝම. නැවතත් කියන්න. හරි. ඒ අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපාතික ඒ තමයි සියලුම සත්වයේ උප්පත්තිය ලබන ක්‍රම හතර. ඔන්න දැන් මේක විස්තර කරන්න හදන්නේ. විස්තර කරාදී මුලින්ම තියෙන ಜಾති. ඊට කලින් දැන් මට කියන්න ඕනේ මෙච්චර වෙලා කියලා දුණු ටික තේරුණාද? බුදුරජාණන් වහන්සේ කෙටියෙන් හේතුඵල ක්‍රියාකාරීත්වය කොහොමද දේශනා කළේ? චතුරාර්ය සත්‍ය ක්‍රමයට. මධ්‍යම ප්‍රමාණයට දේශනා කළේ? අංග සම්පූර්ණව දේශනා කළේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ සමුප්පාද ධර්මය බුද්ධත්වයේ ලබන්න කලින් අවබෝධ කරගත්තා. බුද්ධත්වයෙන් පස්සේ හතරවැනි සතියේ තමයි පဋාණ ධර්මයේ පරිස්සා කළේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානෙ ඍසිසේ හසුරවන්න පුළුවන් පဋාණ ධර්මයේ පත්ති 24 එක බුද්ධත්වයෙන් පස්සේ කරන්න ඕන දෙයක්. ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ වෙන්නේ නැහැ. නමුත් ඒක ශ්‍රාවකයන් ඉගෙන ගන්න පුළුවන්, ඉගෙනගෙන කටයුතු කරන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ පතය. පැහැදිලිද? එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය දුක්ඛ ආර්ය සත්‍යයේ අංග ඔක්කොම කොච්චරක් තියෙනවද? 12ක් හෝ 8ක්. 12ක් හෝ 8ක්. එතකොට ඒ 12 අරගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අංග කීයක් තියෙනවද? 3ක්. ඒ 3 විස්තර වශයෙන් කීයක් වෙනවද? 108ක්. නිරෝධ සත්‍ය කීයක් තියෙනවද? 1ක්. ඒක විස්තර කරනකොට සෝපාසේස අනුපාසේස විදිහ දෙකයි. ඒ වගේම සෝහාන් සකදාගාමි අනාගාමි අරහත් සහ අනුපාසේස විදිහට ගත්තාම 5යි. ආරස්ඨායක මාර්ගයේ අංග ඔක්කොම කීයක් තියෙනවද? ආරස්ඨායක මාර්ගයේ 8යි. ආරස්ඨායක මාර්ගයේ 8යි. ඔක්කොම එකතු වුනහම කීයද? ඔක්කොම එකතු වුනහම 24යි. 24 ගත්තාම අපිට ධර්ම චක්‍රයක අර කීය තියෙන්නේ? ධර්ම චක්‍රයේ අර 24ක් තියෙනවා. ධර්ම චක්‍රයේ අර 24ක් තියෙනවා. මේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. කවදා හරි අවබෝධ කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය. කෙලෙසුන් අසන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. එතනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ නිවනටපත් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නම ඕනේ. බෞද්ධ පින්වතෙක් නිවන් දකින්නේ අනගමනයේ මුලින්ම පිළිපදින්න ඕනේ, දැනගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නිවන් දකින අවසන් මොහොත දක්වා අවශ්‍ය වැඩ ඔක්කොම කරලා දෙන්නේ. ඒකේ මහ විශාල වැඩ කොටසක් කරලා දෙනවා. පොඩි ප්‍රමාණයක් නෙමෙයි, මහ දැවැන්ත විශාල වැඩ කොටසක් කරලා දෙනවා. මේ ලෝකයේ මිනිස්සු අතර මඟපල් ලබන්න පුළුවන් අය බැරි අය ඉන්නවා. අපි කලින් පාඩම කලින් දවසට යමු. මිනිස් ලෝකයේ ඉන්න පිරිස් කී ආකාරයක් වෙනවද? 3 ආකාරය. කියන්න බලන්න. ති හේතුක, දි හේතුක, අහේතුක සුගති. ති හේතුක, දි හේතුක, අහේතුක සුගති. ති හේතුක අයට මගපල් ලබන්න පුළුවන්. හැමෝටම පුළුවන්ද? හැමෝටම බැහැ. අපි අර අනතුරුත් එක පෙන්නුවා. දි හේතුක, අහේතුක සුගති අයට මේ ජීවිතයේ මගපල් ලබන්න පුළුවන්ද?
මේ ජීවිතේ බෑ. ඊළඟ භවයේ පුළුවන්. එහෙනම් ඒ හැමෝටම මගපල් ලබන්න පුළුවන් අයට බැරි අයට හැමෝටම තියෙන එකම වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. පැහැදිලි නේද? හරි. දුක්ඛ ආර්ය සත්‍ය අංග ටික මට කියන්න. දුක්ඛ ආර්ය සත්‍ය දැන් මේ ලිව්වේ මැරෙන්න ආසන්නව ඉන්නකොට අන්තිමට ඇතිවන චිත්ත වීතිය. මරණය ගැන පස්සේ කියනවා. අපි මේ උප්පත්තිය ගැන කියන්න හදන හින්දා ඒක හොඳටම තේරුම් ගන්න මේ පැහැදිලි කළ දෙන හදන්නේ. දැන් මේ ලිව්වේ මරණාසන්න චිත්ත වීතිය. මැරෙන්න ආසන්නව ඉන්න කෙනෙක්ගේ සිත පවතින්නේ කොයි විදිහද්ද වෙන්නේ මොකද්ද කියලා. මැරෙන්න ආසන්නව ඉන්න කෙනෙක්ගේ මානසන්න චිත්ත වීතියේ අතීත භවංග භවංග චර මේවා පස්සේ විස්තර කරන්නම්. අපිට ඕන තැනට විතරක් යමු. අතීත භවංග භවංග චාන භවංගුපච්ඡේද පංචද්වාරා වචනේ ආවෝ සම්පටිච්ඡේද සම්තේන වොට්ටප නැත්නම් මනෝද්වාරා වචනේ ආවොත් කෙලින්ම ජවන්සිටික. ඒ කියන්නේ මානසන්න වෙලාවේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ තැන් වලින් අරමුණක් ආවොත් ඒව පංචද්වාරා වචන. එහෙම නැත්නම් සිතින් අරමුණක් ගත්තොත් ඒවා මනෝද්වාරා වචන. පංචද්වාරා වචන හෝ මනෝද්වාරා වචන විදියට අරමුණු හයෙන් එකක් අරගෙන ඒ සිත්වල මෙතෙන්ට ජවන්සිට හතක් වෙනුවට පහයි එන්නේ. ජවන්සිත හතක් වෙනුවට පහයි එන්නේ මැරෙන්න ආසන්නව ඉන්න හින්දා. මේ වෙද්දි කර්මයෙන් ඇතිවන හෘද වස්තු රූපයේ අන්තිම රූප කලාප ඇති රූප කලාපේ හදලා ඉවරයි, ලැබිලා ඉවරයි. එතකොට චිත්තාසන 17කට කලින් ඒක ලැබිලා ඔන්න ඊට පස්සේ ඒකේ ජවන්සිත ටික මේ කර්ම සිත් ටික ඇති වෙනවා. Thank you.
අපි මේ පාඩම එකපාර පහු කරන්නේ මේක කීප වතාවක්ම දැනගන්න වෙනවා හරියටම තේරුම් ගන්නකම් මං විтин විත අහන්නම් තේරුණාද කියලා තේරුන්නේ නැත්නම් තේරුණා වගේ ඉන්න එපා තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා අහන්න ඕනේ මේ මොකක්ද කිව්වේ ස්වාමීන් වහන්සේ මේක මොකක්ද කියලා අහන්න ඕනේ මොකද මේක निराවුල් වෙන්න ඕන තැනක් හේතුක හෝ ද්විහේතුක හෝ අහේතුක සුගති විදිහට තුන්ගොල්ලක් ඉන්නවනේ එතකොට මේ මරණාසන්න වෙලාවේදී ගරුක කර්ම අකුසල පැත්තෙන් නම් පංචානන්තාරය පාප කර්ම කුසල පැත්තෙන් නම් ධ්‍යාන අකුසල පැත්තෙන් පංචානන්තාරය පාප කර්ම කුසල පැත්තෙන් නම් ධ්‍යාන හුඟක් කට්ටියට ගරුක කර්ම තියනවද නැහැ හුඟක් කට්ටිය ධ්‍යාන උපදවා ගත්ත අය නෙමෙයි. ආනන්තර පාප කර්ම කරගත්ත අය. ඊට පස්සේ ආසන්න කර්ම. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. ආසන්න කර්ම කියන්නේ මරණාසන්න වෙලාවේදී කරපු හෝ කරවපු කර්මයක්. නැත්නම් කලින් කරලා ඒ මොහොතේ මතක් කරවන කර්මයක්. ආචින්න කර්මය කියන්නේ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු කර්මයක්. කටත්තා කර්මය කියන්නේ කලින් කලින් භවවල කරලා ඒ මොහොතේදී සිහියට ආපු කර්මයක්. එතකොට මේ කර්මවල හැටියට ඒ කෙනා ගරුක ආසන්න ආචින්න කටත්තා. ඒ කර්ම හතරෙන් එකක කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත තමයි මරණාසන්න සිත ගන්නෙ. මරණාසන්න සිත ගන්නෙ මෙන්න මේ තුනේ එකක් මේ තුනෙන් එකක් ඒ තුනෙන් එකක් එක මානාසන්න චිත්ත වීතිය ඇති වෙලා චිත්ත වීතියේ කර්ම සිත්තික ඇති වෙලා ඒ හිතට විපාකයක් හම්බ වෙනවා ඒ හිතට විපාකයක් හම්බ වෙද්දී අපි දැන් අර භූමි 31ක් ලියලා මනුස්ස ලෝකෙනේ ගත්තේ දැන් අපි සතර අපාය ගැන කතා කරන්න බෑ. මොකද අපි දැන් මනුස්සයෝ විදියට උප්පත්තිය ලැබලා ඉන්න හින්දා අපිට මේ වෙලාවේ වැදගත් දේ මිනිස්සු අතර ඉන්න කට්ටිය හඳුනාගෙන ඒ අවශ්‍ය කටයුතු ටික සිද්ධ කරගන්න. සතර අපා දිව්‍ය බහක්ම ඒව ගැනත් අවබෝධය ලබාගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට මනුස්සයෝ විදියට උපදීද්දී මේවා අකුසල කර්ම පැත්ත ගැන දැන් කතා කරන්නේ මිනිස්සු ගැන කතා කරන හින්දා මේවා කුසල කර්ම පැත්තෙන් ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මයක් ඒක නැත්නම් ආචින්න කර්මයක් ඒක නැත්නම් කටත්තා කර්මයක් එතකොට මේවා මුල් කරගෙන මේ අරමුණු මේ කර්මයට අනුව මේ කර්මයට අදාළ අරමුණක් අරගෙන ඒ කෙනාට ඇති වෙනවා මානාසන චිත්ත වීතියේදී තිහේතුක උත්කෘෂ්ඨ තිහේතුක ඕමක ද්විහේතුක උත්කෘෂ්ඨ ද්විහේතුක ඕමක ඕමකෙන් දුර්වලයි කියන එක. ඒ කියන්නේ දුර්වල ද්විහේතුක සිතක් දුර්වල තිහේතුක සිතක්. තිහේතුක උත්කෘෂ්ඨ කිව්වහම ප්‍රබල තිහේතුක සිතක්. තිහේතුක ඕමක කිව්වහම හේතු තුනම තියෙනවා දුර්වල තිහේතුක සිතක්. දිහේතුක උත්කෘෂ්ඨ කියන්නේ ප්‍රබල දිහේතුක ප්‍රසිතක් දිහේතුක ඕමකයන් දුර්වල හිතක් you
දන්නවද? හුඟාකට් අපේ නායක හඳුනේ හුඟා කට්ටිය මේවා දන්නේ. දන්නේ නැති හින්දා ආමිස පින්කම් කරන්න එපා එපා මේ තිලක්ෂණයටම නන්වන්න කියලා කියනවා. දැන් හුඟා කට්ටිය මේ අහේතුක සුගති දිහේතුක අය ගැන හිතන්නේ නැති හේතුක අයගේ හේතු සම්පත් නැති අය සහ ඊ අයට ඊට කලින් අදාළ මේ හිතවල තියෙන කෙලෙස් නැති කරගන්න විදිය කල්යාණ මිත්‍රාස්සේ ලැබෙන විදිය ඌව ගැන හිතන්නේ මේ ඒ අයගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තිලක්ෂණයට නන්වන අනිත්‍ය සංඥාවම ප්‍රගුණ කරන්න කියන මේ මිනිස්යාගේ ඇස් පේන එකට තව කොච්චරද කල් තියෙන කියලා හිතන්නේ කන් ඇහෙන එකට තව කොච්චරද කල් තියෙන කියලා හිතන්නේ නැහැ. එයාගේ ආයුෂ තව කොච්චරද තියෙන කියලා හිතන්නේත් නැහැ. කලින් බාවල සත්ව ඝාතන එහෙම කරලා තියෙනවා නම් පානාතිපාතා සිල්පදයේ සමාදන් කරවන්නේත් නැහැ. අනිත්‍ය සංඥා වඩන්න එක මේ ලෝකේ උසස්ම කුසලයේ අනිත්‍ය සංඥා. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට වඩනවා නම් ඒ කුසාසිතට ලැබෙන්නේ ප්‍රතිඵල මේ අපේ මාර්ගඵලනේ. මාර්ගසිත ඇති කරනවානේ. ඒ මාර්ගසිත ඇති කරමින් ඒ තමයි උසස්ම කුසලේ. ඒ උසස් කුසලයේ ඇතිවන වෙලාවෙත් නාම රූප ධර්ම 97ක් විඥානයේ නිසා තියෙනවා. ඒවා මේ වෙලාවෙත් හේතුන්ගෙන් ඇතුව නැතුව යන්නේ. ඒවට අර දාන සීලාදී ඒ පින්කම් ඕන වෙනවා. බුදුදහමේ අපි මේ ආමිස පින්කම් අයින් කරන්න කියලා එහෙම කරන්න බෑ. දන් දීම සිල් රැකී එහෙනම් බුදුරජාන් වහන්සේ විසාකාවට කියන ඕවා කරලා වැඩක් නැහැ කියලා. මේ පැටලිලි ගොඩක ඉන්නේ. මේ ඔය ඇත්තු ඉන්නේ පඹ ගාලක ඉන්නේ අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා මහා පැටලිලි ගොඩක ඉන්නේ. ඔබ ඉන්න පරිසරයේ ඉන්න කෙනාගේ ඇසුරනොත් ඔබ වෙනස් වෙන්න පුළුවන්. මේ අනිත්‍ය සංඥා වඩාගෙන අනාතරයේදී ළඟම ඉන්න කෙනා ධර්මයට එහෙම බර නැති එයාට මේක තේරෙන්නේම නැත්නම් මේ කියන එක තේරෙන්නේ නැහනේ. මේ කියන එක තේරෙන්නේ අන්න ඔය වගේ කට්ටියට. ඔය ඇත්තන්ටත් මේක කියන්න ගත්තේ අපි ඔය ඇත්තන්ට සතරාලසක භාවනා පුහුණු කළ ආනාපාන සති කමටහන් දීලා ඔබව සුදුසු විදියට හදලා අරගෙන මේක කියන්න ගත්. නැත්තම් කලින් කියන්නේ නැහනේ. එකපාරම කොහොමද මේ සිස්සත් පන්ති ඉන්න කෙනාට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් දුන්නොත්? මෙතෙන්ට ගන්න මෙතෙන්ට එන්න හරි අමාරුයි. මෙතෙන්ට කෙනෙක් ගන්න අමාරුයි. හුඟක් ලංකාවේ ස්වාමීන් වහන්සේලාත් මේක දන්නවා අඩුයි. එතකොට මේ ගිහි කට්ටියත් මේ මෙතෙන්ට එන්නේ නැහැ. මේක හරි වැදගත් තැනක්. මොකද ඔබ ඉන්න පරිසරයේ කල්යාණ මිත්‍රයා ඔබේ ගෙදර තුල ඉන්න ඕනේ. හැමෝටම තිලක්ෂණයට වඩන්න තරම් ශක්තිය නැහැ. මේ ජීවිතයේ මගපල් ලබන්න අනිවාර්යයෙන්ම පුළුවන් කෙනාට. අනිවාර්යයෙන්ම පුළුවන් ඒ මාර්ගය යමින් කටයුතු කරන කෙනාට. ඔබ දන්නවනේ බැරි දෙගොල්ලක් ඉන්නවයි කියලා. බැරි දෙගොල්ලක් වගේම පුළුවන් කට්ටියට බැරිවන හේතුනේ වැඩිපුර තියෙන්නේ. එතකොට ඒකට ගැළපෙන පරිසරයේ තියෙන්න ඕනේ පතිරූප දේශ වාසෝචයේ සුදුසු ප්‍රදේශයක් තියෙන්න ඕන. සුදුසු ප්‍රදේශයේ හැදෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ අර ශාරීරික ධාතු ඒ වගේම පාරිභෝගික ධාතු උද්දේශික ධාතු මුල් කරගෙන උදේ හවස බුද්ධ පූජා තියෙන ඒවා පිරිස් සජ්ජායනා කරන ඒවා ධර්ම සාකච්ඡා කරන ඒවා ඒ වගේම ඔය කටිනට්ට පරික්කාරං වාසදානංච උත්තමං බුද්ධ අපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානංච සංඝස්ස පටිමාකර නම් පිචේ කලණං වච්ච කුටියා කියලා කියන අටමහා කුසල් ඒව කරගන්න ඕනේ. ඒකාන්තයෙන්ම විදර්ශනා භාවනා කියලා දෙනකොට දැන් ආත්මයක් නැහැ කියලා පැහැදිලි කරලා දීලා ditthi visuddhiyata අදාළ භාවනා කමටහන් ටික අපි ඔබට දෙනවනේ. ඔය ඇත්ත මුලින්ම ආත්මයක් නැහැ මම කියලා කෙනෙක් නැහැ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අවබෝධ කරගන්නවා. ඔය ඇත්ත ඒත් එක්කම අපි කමටහනක් ඒක සම්පූර්ණ කරගත්තාම කියලා දෙනවා ධාතු 42. ඔබ ධාතු 42ත් අවබෝධ කරගන්නවා. ඒත් එක්කම ඒක ඉවර කළාම ඊළඟට අපි දෙනවා ඉරියාපත භාවනාව කියලා ඇතිවන කර්මසිත නිසා ඒකෙන් ඇතිවන චිත්තකිරිය වායෝ ධාතුව කාය වචී විඤ්ඤාතිත් එක්ක ශරීරයෙන් අදාළ දේ කරන විදිය වචන පිට කරන විදිය මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙතන ආත්මයක් නැහැ, සර්වබලධාරියෙක් නැහැ, ලෝකේ මවන කෙනෙක් නැහැ, ලෝකේ පාලනය කරන කෙනෙක් නැහැ. මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා අපි ඔබට කියලා දෙනවා.
ඒ කියල දෙන කියල දුන්නට පස්ස ඒකා බෝධ කරගත්තහම ඔය ඇත්ත ඊළඟ භාවනා ක්‍රමීයට යන චතු සම්පජන්න තව කෙලෙස් නැතිකරගන්න ඔබ යනවා නවසීවතිකයට පටික්කූල මංසිකාරයට මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කමඨාන්තිකෙන් ඔබ සත්‍යමත් වුණාම ඒක කරගත්තට පස්සේ ඔය ඇත්තන්ට ආත්මයක් මම කියලා කෙනෙක් නෑ මේ නාම රූප ධර්මයි කියන අවබෝධය තහවුරු වුණාට පස්සේ ඒක අවබෝධ කරගෙන ඉන්නේ කියලා දැනගත්තාම අපි ඊට පස්සේ ඊළඟ පියවරට අරගෙන යනවා පටිච්ච සමුප්පාද ධර්මයට. පටිච්ච සමුප්පාද ධර්මයට අවබෝධ පටිසම්පාද ධර්මයේ අවබෝධ කරගන්න එතෙන්ට අරගෙන ගියාට පස්සේ ඒකටත් ගොඩක් කාලය යනවා. කලින් භවවල තියෙන්න පුළුවන් හේතු සම්පත්තිය නැහැ. ඒකට දවසින් දෙකකින් මාසෙකින් ඒක අවසන් කරයි. සමහර අයට කල් යනවා. ගෙවල් දොරවල් සම්පූර්ණයෙන්ම ධර්ම මාර්ගයේ නැති ඒවනම් ගෙවල් දොරවල් වල ඉන්න ඔක්කොම බොන කට්ටිය නම් රාත්‍රී සමාජශාලාවලට යන අය නම් අඹසැමි ජීවිත සම්පූර්ණයෙන්ම පොලිසිවලම ගත කරන ඒවනම් රැකියා දීපල ඉඩකඩක හොරකම් ආදී ඒ පන්සිල්ම කඩා ගන්න ජීවිත නම් ඒ වගේ පරිසරයක් ඔය ඇත්තන්ගේ ගෙදර තිබ්බොත් ඔය ඇත්තු ඉන්නේ අපායක. ඔය ඇත්තන්ට මේක කරන්නේ අපායක සතර අපාය නෙමේ, පින් කරගන්න බැරි තැනක ඉන්නේ. පින් කරගන්න බැරි තැන හොඳ තත්ත්වයට ගන්න නම් සමදාන පින්කම් ඒ වගේම විවිධාකාර ඔය කංචුක පූජා වුණත් කාලයෙන් කාලට ඒ වගේ දේවල් තියෙන ඒ වගේ දේවල් වල අර ඉන්න කට්ටිය යනකොට යන්න පුළුවන් දක්ෂයා ඉස්සරහට යනවා. දුර්වල කට්ටිය මේ අහේතුක සුගති දිහේතුක හෝ තිහේතුක අයගෙනුත් මේ කාරණා නැති ප්‍රඥා පාරමිතාවෙම හරියට දියුණු කරගෙන නැති හේතු සම්පත් දුර්වල කට්ටියට ඊළඟ භවයක හරි දැන් කරනේම ප්‍රයෝජනවත් වෙන. මොකද කන් ඇහෙන්නේ හේතුන්ගෙන්නේ, කරන කරන කර්මයටයි විපාක හම්බ වෙන්නේ. තමන්ගේ ඒ ඇතිවන කර්ම සිත්වල හැටියටයි විපාක ධර්ම හම්බ වෙන්නේ. ඒක නිසා මේ මනුස්ස ජීවිතයේ ගෙවනකොට ඔය ඇත්තන්ගේ පරිසරය ගැනත් අවධානය යොමු කරන්න ඕන, ඊළඟට උප්පත්තිය ලැබෙන විදි ගැනත් හිතන්න ඕන. මැරෙන්න ඉන්න මනුස්සයා මඟඵල ලැබුවේ නැති වුණොත් මරණාසන්න වෙලාවේ එයා මරණාසන්න මොහොත වෙනකම් මඟඵල ලබන්නේ නැතුව අන්තිම වෙලාවේ හිත නරක් වුණොත් මොකක් වෙයිද? අපි ඇත්ත කතා කරමු. ඔය ඇත්ත මැරෙන්න ලං වෙනකොට ගෙදර මොන වගේ පරිසරයක් තියේද? මහණේට බය නැහනේ. තියෙන ප්‍රශ්න මොනවද? දරුවන්ට තියෙන ප්‍රශ්න ඇත්ත කියන්නේ නිකන් අනුමාන කර. ඊට පස්සේ කාටද මේ මහ ගෙදර? කුඹුර කාටද? රත්තරන් බට්ටි කවුද දන්නේ? ගත්තේ නේද? කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. උප්පුටි කොහෙද දන්නේ නැහැ. මේ ටික මේ බෙදුවේ නෑනේ. මේක හරියට මේ ඉක්මනින් බෙදා ගන්න ඕන. එහෙම නැද්ද? ඒවා මේ තිරේ පිටුපස තියෙන කතා, තිරේ ඉදිරිපිට තියෙන කතා නෙමෙයි. ඊට පස්සේ මේ මම එක දිගටම බලාගත්තා. අම්මා ඇරෙ ආවේ නෑ. එයා මහන්සු නෑ වැඩි. එයාට තමයි වැඩිපුර දුන්නේ. මට දුන්නේ අඩුවේ. එහෙම නැද්ද? ඔය වගේ දේවල් එක්ක සමහර කට්ටිය ඇවිල්ලා මේ හොඳටම පණ ඇදලා දින අම්ම ළඟ නැත්තම් මේ හදිස්ස අන්තරක් වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න කෙනා ළඟ මේ ඇවිත් මේ තව තව දේවල් කියනවා. එතකොට ලෝභය ඇති වුණොත්, එතකොට මේ දැන් අනිත්‍ය සංඥා එහෙමත් වඩලා දියුණු කරගෙන එනවා එක්කෙනෙක් කියන්නේ අපි කියමු කියලා තවම පටිසම්පාදේවත් පහු කරලා නැහැ කියලා හිතන්නේ. යන්න ඕනේ විදිහක් තියෙනවානේ. හේතුඵල ක්‍රියාකාරීත්වය හොඳට අවබෝධ කරගෙන නැහැ, තිලක්ෂණේ දන්නවා, නමුත් මඟපල් ලැබලා නැහැ. එහෙම ඉස්සරහට එනකොට එයාට මෙන්න මේ දරුවෝ අර විදිහට කියනවා එක එක ඒවා. දරුවන් ගැන ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? තරහා යන්නේ නැද්ද? ගෙදර සම්බන්ධව එයා මැරෙනවා කියලා විශ්වාස කරන්නේ නැහනේ. මේ ගෙදර සම්බන්ධව ආසාවක් ඇති වෙන්නේ නැද්ද? අපි කියමුකෝ අකුසල් සිත් 12න් එකක් ආව කියලා. මේ මනුස්ස ලෝකයට අදාළව කතා කළේ කුසල්නේ. මේ ති හේතුක උත්කෘෂ්ඨ ති හේතුකෝමක දි හේතුක උත්කෘෂ්ඨ දි හේතුකෝමක ගත කුසල්නේ. මෙතෙන්ට ගමුකෝ අකුසල් සිත් 12. අකුසල් සිත් 12 ඇති වෙනවා මේ ති හේතුකෝ එක භවයක උප්පත්තිය ලැබලා ඉන්න අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මැරෙන වෙලාවේ. අකුසල් සිත් 12 ඇති වුණොත් ඒ කෙනාගේ ඊළඟ උප්පත්තිය මොකද්ද?
සතරාපාය නරක තිරිසං පේතාසීතින් දැන් තිහේතුකයිනේ. දැන් තිහේතුක් කෙනා ඊළඟ භවයට වැටෙන්නේ සතරාපාය. හැබැයි ගෙදර පරිසර එහෙම නෙමෙයි නම් මල්පහම් පූජකන අයනම් කරුණා මෛත්‍රිය ඇතුණු අයනම් ඒ වගේම හිත ඉක්මනට උණුවන අයනම් බොහොම යහපත් සිතුම් පැතුම් තියෙන අයනම් ගොඩාක් දුර කල්පනා කළ වැඩ කරන්න පුළුවන් බුද්ධිමත් පිරිසනම් ඒ පරිසරයේ ඉන්නේ. මේ ජීවිතයේ මේ කොච්චර භාවනා කළත් කෙලෙසින්ද එයාට සෝහන් මාර්ගයටවත් පත් වෙන්න බැරිව තියෙද්දි හිත නරක් වෙන්නේ නැතුව නරක් කරන්නේ නැතුව ඉන්න අර දරුවව වග බලා ගන්න නැද්ද? ආමිස ප්‍රතිපත්ති කියලා දෙකක පැටලි පැටලි ඉන්න ඕනේ නැහැ. ආමිස එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ප්‍රතිපත්තිත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. කර්ම විපාකයේ දිහා බලලා හේතුඵල ක්‍රියාකාරීත්වය බලලා ඒකට අනුව හැඩගස්සවගෙන අවශ්‍ය විදිහටයි කටයුතු කරන්න ඕනේ. අපි වෙනිවල් ගැට බොන්නේ ඇඟපතේ අමාරුවට. කොත්තමල්ලිත් බොන්නේ තවත් අසනීපයකට. තව තව බෙහෙත් ගන්න ඒවට. පැනඩෝල් ගන්න එකකට තව බෙහෙත් ගන්න තව තව ඒවට. අදාළ ප්‍රතිකාරයේ අදාළ රෝගයට අදාළ බෙහෙත් ගන්න ඕනේ. හැමදේටම පැනඩෝල්ම හරියන්නේ නැහනේ. දැන් මොනව හරි දරුණුම දෙයක් කියමු පිළිකා කියලා. පිළිකා වලට ගැලපෙන ප්‍රබලම ඖෂධයක් තියෙනවා කියලා හිතන්නකෝ. හරියට අර කොවිඩ් ආව වෙලාවේ කොවිඩ් වලට මේ අපිට ඉන්ජෙක්ෂන් එක බෙහෙතක් විද්දේ ඒ වගේ. ඉතින් ඕක හරියනවාට කැස්සට. ඕක හිම්බිරිසාවට හරියනවද? ඒකෙන් කරන්නේ ඒ අසනීපේ නැති කරන එක. ඔය ඇත්තාගේ කෙලෙස් නසන්නේ මාර්ගසිතවලින්. මාර්ගසිතවලින් කෙලෙස් නසන එකේ ප්‍රධාන කාරණා තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට වඩන එක. එහෙම වඩාගෙන යනකොට ඔය ඇත්තන්ට ආත්ම නෙමේ තියෙන හේතුන්ගෙන් හටගන්න රූප තියෙන්නේ. හේතුන්ගෙන් හටගන්න වේදනා සංඥා සංකාර විඤ්ඤාන්තිරි ඒවට පෙර මේ ජීවිතේ හෝ කලින් භවවල කරගත්ත කර්ම තමයි බලපාන්නේ. කර්මයේ විතරක් නෙමෙයි වර්තමාන උණුසුම ආහාර සිත ওই වගේ හේතුත් තියෙනවා. ඒක නිසා පින්වත්නි මේ ජීවිතේ මගපල් ලබන්න යන ගමනේදී ඔබ වටපිටාවේ ඉන්න දිහේතුක හේතුක සුගතිමේ හැමෝම ගැන අවධානය යොමු කරගෙන ආමිස ප්‍රතිපatti දෙයාකාරයෙන්ම කටයුතු කරන්න ඕන. මගපල ලබන්න නම් මගපල ලබන්න ඕන විදර්ශනාවෙන්මයි. වෙන ක්‍රමයක් නැහැ. අසනීපේ සම්පූර්ණයෙන්ම සනීප කරන්න නම් ඔය ඇත්ත ඒකට ඕන කරන ඖෂධය ගන්න ඕන. ඒ අතේදී අනිත් දේවලුත් කරගන්න ඕන. මේ කියපු ටික තේරුණාද? පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්න. දැන් ඊළඟට කියන්න හදන්නේ මෙහෙමයි. ගරුක කර්ම කියන්නේ බරපතල කර්ම. ඒක මුලින්ම විපාක දෙන්නේ ගරුක කර්ම. පංච ආනන්තාරය පාප කර්ම, නියති මිත්‍යා දෘෂ්ටි වගේ ඒවා. එතකොට ගරුක කර්මය. ඒවා අකුසල පැත්තෙන්. කුසල පැත්තෙන් ගත්තාම කුසල පැත්තෙන් එන්නේ ධ්‍යාන. දැන් අපේ අම්ම ඇහුවේ මේක විපාක දෙන කාලය තියෙනවද කියලානේ. මේ කර්ම හතර ගත්තාම කර්ම හතරේ මුලින්ම ඉස්සර වෙන්නේ ගරුක කර්ම අම්මා. ඊට පස්සේ ඉන්නේ ආසන්න කර්ම. ඊට පස්සේ තියෙන්නේ ආචින්න කර්ම. අන්තිමට කටත්තා කර්ම. ගරුක නැත්නම් ආසන්න කර්මයක්, ආසන්න කර්මයක් නැත්නම් ආචින්න කර්මයක්, ආචින්න කර්මයක් නැත්නම් කටත්තා කර්මයක්. මොකද? ඕ මේ කර්ම ප්‍රබල නම් ඒ කර්මයක් තමයි එතෙන්දි තියෙන්නේ. ඒ කියන්නේ මේ කර්ම සිතනේ. සිතින් කරන්නේ එක අරමුණක එක ස්වභාවයක් ගන්න එකනේ. හිතින් එක අරමුණක එක ස්වභාවයක් ගද්දී මේ කර්ම හතරෙන් එක කර්මයක එක ස්වභාවයක් එක්ක මෙන්න මේ අරමුණු තුනෙන් එකක් අනුව ඒ කෙනාගේ සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට සතර අපාය නම් අහේතුක සුගති වෙනවා. සතර අපාය නම් අහේතුක දුගති වෙනවා. Thank you.
එදෝ සතර අපායනං අහේතුක දුගති වෙනවා. මනුස්ස ලෝකෙනං තුන් විදිහකට උප්පත්තිය ලැබෙනවා. අහේතුක සුගති, දිහේතුක, තිහේතුක විදිහට. එතකොට මෙහෙම උප්පත්තිය ලැබනකොට එහෙම උපදීද්දී මව් කුස පිළිසිඳ ගන්නකොට මෙන්න මේ කාරණා ටික ඕන. ඒ තමයි ගර්භාෂයෙන් උපදින මනුස්සයෝ වේවා, නැත්නම් කැලෑවක ඉන්න ඊරියන් වේවා, මෝදෙනුන් වේවා, ඒ කාන්තාවගේ ඔසප් චක්‍රයේ අපිරිසුදු රුධිරේ බැහැර වෙලා ගර්භාෂ බිත්තිය නැවත ටික 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 වැඩෙන්න පටන් අරගෙන ඩිම්බ නිකුත් වෙන දිනේ වෙනකොට මව්පියන්ගේ සංසර්ගයේ යෙදලා සුක්කඩිම්බ සංසේචනයේ වුණාම ඒ සුක්කඩිම්බ සංසේචනයේ තමයි මෙන්න මේ මරණයට පත්වන කෙනාගේ මේ මරණයට පත්වන කෙනාගේ චුතිසිතෙන් පස්සේ මෙන්න මේ කර්ම හිතෙන් පස්සේ අතරක් නැතුව ප්‍රතිසන්දි විඥාණය මෙන්න මේක බැසගන්නේ. මේ කර්ම හිතෙන් පස්සේ තදාරම්මන ඇතිව හෝ නැතුව මේක හතර විදිහක චිත්ත වීති ඇති වෙනවානේ. ජවන තදාරම්මංග චුති, ජවන තදාරම්මන චුති, ජවන භවංග චුති, ජවන චුති, ඔය හතර විදිහට ඇති වෙන්නේ. එහෙම ඇති වෙනකොට මේවට විපාක නෙමෙයි මේ ජවනයේට විපාක විදිහට ලැබෙන ප්‍රතිසන්දි විඥානයේ තමයි මෙන්න මේ කවුණු තුනම තියෙන තැනකට පහළ වෙන්නේ. ඒ කවුණු තුනම තියෙන තැනකට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දී අතරමැද තැනක නතර වෙන්නේ නැහැ. අන්තරා භවයක් කියලා එකක් නැහැ. අතරමැද කිසිම තැනක එහෙම රැඳීමක් අන්තරා භවයක් නැහැ. සිත පහළ වෙන්න නම් සිතක් පහළ වෙන්න ශරීරයක තියෙන්න ඕන ස්ථාන හයක්. ඒ තමයි චක්කු වස්තුව, ඊට පස්සේ සෝත කියන ගාන, ජීවහා, කාය, හද. එතකොට චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව, හද වස්තුව, මෙන්න මේ ස්ථාන හයේ තමයි විඥානය පහළ වෙන්නේ. අන්තරා භවයක ඉන්නවා නම් මෙන්න මේ ස්ථාන ටික නැහැ. අන්තරා භවයක් නම් එන උපතක් වෙන්න ඕනේ. මේ රූපේ ලැබෙන රූපේට හේතු ඕනනේ. රූපේ පවත්තන්න කර්මේසිත උණුසුම ආහාරකින හේතු ඕන වෙනවනේ. එතකොට චක්කු වස්තුව, සෝත වස්තුව, ගහන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව, හද වස්තුව කියන මේ වස්තු රූප ටිකත් ඕනේ. ඒ වගේම ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් නොනැසී අකණ්ඩව පවතින ඒ විඥානයත් එක්ක චෛතසික ධර්ම පහළ වෙන්න, ඒ රූප පරම්පරාව දිගටම උපකාරකව පවතින ඒ පහම එකටම තියෙන ඒ උප්පත්තියක් ඕන. ඒ උප්පත්ති හතරයි තියෙන්නේ අණ්ඩජ, ජලාභුජ, සංසීදජ, ඕපාතික. ඒක සිද්ධ වෙන්නේ මෙහෙම. දැන් ඇහුවේ ප්‍රතිසන්දිය තියෙනකොට මෙන්න මේ ටික තියෙනවද කියලානේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. මවගේ ඔසප් චක්‍රයේ ඒ ගර්භාෂයේ
සුක්කඩිම්බ සංසේචනයට සුදුසු පරිසරය ආවහා මව්පියන්ගේ කවුණු සම්පූර්ණ වුණාම මේ මිනිස්සුන්ගේ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ එතනට බැසගද්දී හිත විතරක් නෙමේ තියෙන්නේ ඒ සිතේ තියෙනවා හිතකට කොයි වෙලාවකවත් තනිවම ඇති වෙන්න බෑ ඒකෝපපාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක විදියට හිතත් එක්ක චෛතසික ධර්ම තියෙනවා එතකොට මේ සිත ලැබෙන්නේ මේ කර්ම හිතට විපාකයක් විදියටනේ ඒ විපාක විඥානයේ තියෙනවා වේදනා සංඥා සංකාරයෝ එතකොට වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ධර්ම ඒ හිතේ හැටියට තියෙනවා. එතකොට එතන ස්කන්ධ කීයක් තියෙනවාද? විඥානයයි වේදනා සංඥා සංඛාර කීයද? හතරයි. තව එකක් ඕනේ අපි ඉන්නේ මිනිස්යෝ අතරනේ. ඒක තමයි රූපය. එතකොට මේ රූපය ලැබෙන්නේ මව්පියන්ගෙන්. මව්පියන්ගෙන් ලැබෙන රූපයේ මුලින්ම තියෙන්නේ මව්පියන්ගෙන් ලැබෙන රූපයේ මුලින්ම රූපේ තනි තනියම තියෙන්නේ නැහැනේ සුද්දාෂ්ටක. එතකොට එතෙන්දිම ඒ කෙනාට ලැබෙනවා රූප කලාප තුනක් මව්කස පිළිසිඳ ගද්දි කර්මයෙන් ලැබෙනවා. කර්මයෙන් ලැබෙනවා ඒ කෙනාට කොයි වෙලාවකවත් මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න තියේදී ඒක නැති කර ගන්න නම් එපා. මේ ජීවිතයේ සෝවහන් වෙලා නතර වෙන හදන්න එපා. තව අවුරුදු කෝටියක් හිටියොත් මොකක් වෙයිද? කොච්චර දේවල් දුක් විඳින තියෙනවද? කර්ම යම් ප්‍රමාණයක් පින්පව් නැති කළා කියන්නේ ඔක්කොම අවසන් කියන එක නෙමෙයිනේ. සතර අපාය අවසන් වුණාට ආත්ම භව හතකට වඩා යන්නේ නැති වුණාට පිළිකා හැදෙන්නේ නැද්ද? ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? දුප්පත් වෙන්නේ නැද්ද? කරදර ප්‍රශ්න කොච්චරක් තියෙනවද? මේ මනුස්ස ජීවිතේ රහත් වෙන්නම ඕනේ, මගපල් ලබන්නම ඕනේ, ඒකට දැඩිසේ කැප වෙන්න ඕනේ. එතෙන්දී අර උගන්වන ආරස්ථායක මාර්ගය අනුව මුළු ජීවිතේම ලස්සන කරගන්න ඕනේ. ධනවත්, බලවත්, සුපිතමිතව, සැපවත්, ලෞකික ලෝකෝත්තර දෙයාකාරයේම සැප ලැබෙන විදිහට ජීවිතේ සකස් කරගන්න ඕනේ. මේ ජීවිතේ රහත් වෙන්නම ඕනේ. එතනදී ඔය ඇත්තන්ගේ ඇසුර ඔබේ දූපතෝ මව්පියන් යහළුවෝ ඒ ඇයටත් ලැබෙන විදිහට කටයුතු කරනා සිද්ධ කරගන්නත් ඕන. පරිසරේ නරක් වුණොත් කුණු වෙච්ච අඹ ගෙඩියක් ඉදිච්ච අඹ ගෙඩි වල තිබ්බොත් මොකද වෙන්නේ? අපි මොකද කරන්නේ? අපේ අම්මලා එළවලු වල නරක්ුණේවා තිබ්බොත් මොකද කරන්නේ? කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැති මේ ස්කන්ධ ධාතු ආයතන ගැන දන්නේ නැති සසර ගැන දන්නේ නැති කට්ටිය ඔබ අතර හිටියොත් මොකක් වෙයිද? ඉක්මනටම ඒ ඇයට ගැළපෙන කියා මාර්ග ගන්න වෙනවනේ. ඒ අය මොනව හරි දැන් විදර්ශනා භාවනා කරන්න ගන්න අමාරු වෙන කට්ටිය. මේ කියන එක තීරුම් ගන්න පුළුවන් වෙන්නේ පාය. එහෙම බැරි කට්ටිය ගොඩක් ඉන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒ අයට ගැළපෙන පෙරහැරවල සංවිධානය කරන ඒවා අපාගත හරි නොවී ඉන්න, ඒ කියන්නේ ඉක්මන් දන්සල් දෙන ඒවා, ඒ වගේම මේ විවිධාකාර පින්කම් ඒවා කරවන්න. සමහරට ඒවම කරමින් ඉන්න අය අතරින් තමයි මේ කට්ටිය බිහි වෙන්නේ. ඒක නිකන් මොන්ටිසෝරි ඉඳන් එනවා වගේ දෙයක්. ඒකම පුංචි කාලේ ඉගෙන ගත්ත අකුරුම තමයි ලොකු වුණාට පස්සේ ඕන වෙන්නේ. මුලින්ම අපිට අම්මා කියලා හරි බුදුන් කියලා හරි ලියනවනේ. ඒ අයන්න නෙමෙයිද අදත් ඕනේ වෙන්නේ? දැන් මෙතන අයන්න තියෙනවා නම් ඒ තියෙන හැම තැනකදීම පුංචි කාලේ ඉගෙන ගත්ත එක නෙමෙයිද? ඒව ඕන වෙනවා. මේ සියල්ලම නිරවුල්ව තේරුම් ගන්න ඕනේ. අන්තරා භවයේ කාල පරාසයක් තියෙනවාද කියලා ඇහුවාම අන්තරා භවය කියලා නැහැ කියලායි කිව්වේ. අන්තරා භවයක් කියලා එකක් තියෙනවද? නැහැ. අන්තරා භවයක් කියලා එකක් නැත. මොකද අපි සති දෙකකට කල මේ නතර භවයේ තියෙනවා ඒක තමයි
ඒකනේ ස්වාමීන් වහන්සේ කිව්වා කියන්නේ සති දෙකකට කලින් ධර්ම දේශනාවක් තිබ්බලු ඒකෙදි හාමුදුරුවෝ කිව්වලු අන්තරාභවයක් කියලා එකක් තියෙනවලු ඒකලු ඔය හත් දවසේ බණ කියනකම් ඒ අන්තරාභවීනල්ලු බලන් ඉන්නේ ඒ කට්ටි ඇවිල්ලා දන් දෙනකම් බලන් ඉන්නවලු එහෙම ඒක ගොඩාක් කට්ටිය පිළි අරගෙනත් තියෙනවලු මෙහෙමයි අන්තරා භවයක් ගැන කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති කට්ටිය. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නේ නැති කට්ටිය. පဋාණ ධර්මයේ දන්නේ නැති කට්ටිය. බුද්ධ වචනේ දන්නේ නැති කට්ටිය. අන්තරා භවයක් කියලා එකක් ඇත්තේ නැහැ. මැවුණට පස්සේ හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් මෙන්න පුළුවන් ඒක වෙනවා. ඔය ඇත්තොත් එක්ක එකට ඉන්න කෙනෙක් මැවුණු ගමම්ම ඒකෙනා පරදත්තූප ජීවි විදියට උපදින්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේන භූමි 31කින් ධාන ලැබලා තිබ්බනම් ධානියට ගැලපෙන තැන උපදින්න පුළුවන්. නරක, තිරිසම්, ප්‍රීත, අසුර, මනුස්ස, දිව්‍ය මේ කොහේ හරි තැනක ඔය ඇත්තන්ගේ ඥාතියා මිය ගිය ගමම උපදින්න පුළුවන්. පරදත්තූප ජීවි තැනක ඉපදුනොත් ඒ කට්ටියට කන්න බොන්න කෑඹීම හරි මේ දුෂ්කරයිනේ දුප්පත්නේ. හරියට අපේ දැන් ඉන්න දුප්පත් නෑදෑය වගේ. දැන් ඉන්න දුප්පත් ඥාතියා ඔබේ ගෙදරට ඇවිල්ලා අනේ අයියේ මට බඩගිනි දවස් ගානකින් කෑවේ නෑ කිව්වොත් මොකද කරන්නේ? දෙනවනේ. අනේ නංගී අනේ අක්කේ මට ඇඳුමක් හරියට ඇඳගන්න විදිහක් නෑ කිව්වහම ඔබ මොකද කරන්නේ? දෙනවනේ. එතකොට එහෙම කරමින් ඉන්න අතරේ ඔය ඇත්ත දවසක ඇක්සිඩන්ට් වෙලා මාස දෙක තුනක් එක තැනක ඉඳ වෙනවා. අර උදව් ගත්ත යාළුව ඇවිල්ලා ඔබේ මල මුත්‍රා ආදීමින් උදව් කරන්නේ නැද්ද? එහෙමත් කරනවනේ. අපි දුප්පත් අපේ ඥාතීන්ට උදව් කළාම ඒ කට්ටිය අපිට කරදරයක් වුණාම උදව් කරනවද නැද්ද? උදව් කරනවා. දුප්පත් ඥාතීන් ඒ වගේ පින් අනුමෝදන් වෙලා අපිට උදව් පදව කරමින් කටයුතු කරනවා. ඒක එක කතාවක්. ඒක හරියට පරදත්තූප ජීවි අය වගේ. හැබැයි මේ තව කතාවක් තියෙනවා. අපි වටේ ඉන්නව ඔය විවිධාකාර විදිහට කරදර කරන අය. දැන් ඔය ඇත්තෝ ඉන්න වටේ ලෝකේ හතුරු නැති කෙනෙක් නෑනේ. අපිට නම් නෑ. නමුත් සාමාන්‍ය පොදු කතාව ගත්තාම මේ ලෝකේ සතුරන් නැති කෙනෙක් නෑ. එතකොට ඔය ඇත්තන්ට කවුරු හරි කෙනෙක් නිතර කරදර කරන මොකද කරන්නේ? පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරනවානේ. එතකොට නිතර නිතරම ඔබට කරදර කරද්දී ඔබ පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා පොලිසියෙන් උදව් ගන්නවා. පොලිසියෙන් ඇවිල්ලා ඔය ඇත්තන්ට සහයෝගය දීලා ආරක්ෂා කරලා අවශ්‍ය කටයුතු ටික ඒකට අවශ්‍ය වැඩ ටික කරනවා. ඒ වගේ අපිට ඉන්නවා ඔය ඇත්තන්ගේ ඉඩකඩම් වල කලින් ඔබ දන්නේත් නැති උරුමකාරයෝ යක්ෂයෝ විදිහට ඔබගේ කලින් බාවල බද්ධ වෛද්‍ය අහං අවේරෝහෝමි කියලා දැන්නේ පුරුදු කරන්නේ. ඉස්සර එහෙම නෙමෙයි වෛරේ තියෙන්නේ නැත්නේ. තිබුණු වෛරකාර කංග එක පලිගැලීම ඇති වෙන යෝන් තරම් ඉඳ ඇතිනේ. ඒ වගේ කට්ටිය අද හරකෙක් විදිහට ඇවිල්ලා හරි ඇනලා ඔබට හානි කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට නැත්නම් යක්ෂයෝ විදිහට එන්න පුළුවන්. ඒ අයගෙන් ගැලවෙන්න අපි දෙවියන්ට එහෙම පින් දීලා ආටනාටි පිරිත් වගේ කියලා ඒ වගේ කටයුතු කරන. දැන් අපේ ප්‍රශ්න තියෙන්නේ මේ අන්තරාභවය කියන එකනේ. කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාට අපි පින් අනුමෝදන් කරද්දී ඒ වෙලාවේ ඒ කෙනා උප්පත්තිය ලැබලා හිටියොත් පාදත්තූප ජීවීව පින් අනුමෝදන් වෙනවා. නැත්නම් සමහරවිට සතිය දෙකක් වෙන තැනක උප්පත්තිය ලැබලා ඉන්න පුළුවන්. එතනින් මැවුණට පස්සේ අහපව පාදත්තූප ජීවීව ඔබ වටේ එන්න පුළුවන්. සමහරවිට මාස දෙක තුනක් ගිහිල්ලා ඒ කෙනා එතනින් මැරලා අහපව පාදත්තූප ජීවීව එන්න පුළුවන්. සමහරවිට අවුරුදු 5-10ක් ගිහිල්ලා වෙන තැනක උප්පත්තිය ලැබෙන හැම වුණා එක තැනක. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. එක කාන්තාවක් තමන්ගේ ස්වාමියාගේ මල්ලිත් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන ස්වාමියාව නැති කරන්න උපක්‍රම කරලා අන්තිමට මහත්යාව
මරවනවා. මරවලා ටික දවසක් යනකොට මෙයාගේ ගෙදරට ගෑණියෙක් එනවා. මැවුණු ගමන්ම ගෑණි පැටියෙක් විදිහට උපදිනවා. ගෙදරට එනවා ගෑණියා, ගෑණියත් මරනවා. ගෙදරම බැල්ලියෙක් උසේ උපදිනවා බලි පැටියෙක් විදිහට. ඒ හේතු තියෙන විදිහට උපදින්නේ. ඒ බලි පැටියෙක් විදිහට උපදින එයාත් මරනවා. ඊට පස්සේ තුන්වෙනි වතාවට මේ ගෙදරම වැස්සෙක් උසේ උපදිනවා. ඒ දරුවත් මරනවා. ඒ පැටියත් මරනවා. පිටිපස්සෙන් එනකොට පිටිපස්සෙන් එනවනේ සාංසාරික බැඳීමට. අන්තිමට ඒ අම්මගෙම කුසේ උපදිනවා. ඒ අම්මගෙම කුසේ දරුවා දැන් අවුරුදු දෙක තුනක් ගිහිල්ලා. ඊයා ළමයා ලොකු මහත් වෙනකොට තමයි මේ අම්මගෙන් කිරිබොන්න කැමති නැහැ සීයා දැනගන්නේ මේ පරණ මේ මහත්යයි කියලා. දෙන්නම ගිහිල්ලා රහත් වෙනවා පැවිදි වෙලා. මේ වගේ තියෙනවා. එතකොට පරදත්තූප ජීවියයත් එහෙම ඉන්නවා. අපි හත් දවසෙන් පින්කම් කරන්නේ, තුන් මාසෙන් පින්කම් කරන්නේ, අවුරුදු පතා පින්කම් කරන්නේ. ඔබේ ඥාතිය අවුරුදු 5ක් 10ක් ගිහිලා හරි එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම පින්කම කරන කෙනා ඔබටත් ඒ පින් ඕන වෙනවා. ඔය ඇත්තන්ටත් ඒ කුසල් ඕන. දෙගොල්ලංගම යහපත තක. මේ දීර්ඝ සංසාරයක් ඥාතියින් එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. කලින් භවවල මව්පිය අඹසැමි ඕන තරම් ඉන්නවා. මේවා මේ ලොකු කාරණා. එතකොට අන්තරා භවයක් කියලා එකක් නැහැ. මේක තේරුම් ගන්න බැරි කමටයි අන්තරා භව කතාව කියන්නේ. ඒ වගේම අන්තරා භව කතාවේදී බලන් ඉන්නවා කිව්වහම ප්‍රේතයින් ඉතින් මේ යම්කිසි ප්‍රේත කොට්ටාස වලට එහෙම දකින්න පුළුවන්නේ. ඒක ස්ථිර උපතක්. එහෙම නැතුව අන්තරා භවයක් කියලා එහෙම එකක් නැහැ. පැහැදිලිද? සත්වෝ විදිහට හරි එහෙම පස්සෙන් එනකොට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් අපි කොහොමත් මුළු ජීවිතේම මෛත්‍රී සිතක් එක්ක ගත කරන්න උත්සාහ කරන්න ඕනේ. අහං අවීරෝ හෝමි, අව්‍යාපච්චයෝ හෝමි, අනීගෝ හෝමි, සුඛියත්තානම් පරිහරාමි. හැබැයි එහෙම මෛත්‍රී භාවනා කරනකොට ඔබට ඒ කුසලයේ ලැබෙන ආනිසංස ටිකත් ලැබෙනවා. කරදර පීඩා නැති වෙලා යනවා. ආරක්ෂාව සැලසෙනවා. එහෙම කටයුතු සිද්ධ වෙනවා. ඒත් ඒ කෙනාගේ හිත ඇතුලේ ජම්මාන්තර වෛරක්කාරයෙක් නම් ඒ කෙනාගේ හිත ඇතුලේ එහෙම දෙයක් තියෙනවා නම් අපිට ඕක ගලවන්න අමාරුයිනේ. අනිත් කෙනෙක්ගේ හිත ඇතුලේ තියෙන තරහ කොහොමද එකපාරට යවන්නේ? දැන් කාලියක් ඉන්න වගේ බද්ධ වෛරයක් නම් අපේ බුදුරජාණන් වහන්සේ විසඳුවා. නමුත් දේවදත්ත තෙරුන් වහන්සේගේ වගේ බද්ධ වෛරයක් කොහොමද ලේසියෙන් අයින් කරන්නේ? ඒකට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ ආරක්ෂාව තර කරගෙන අවශ්‍ය කටයුතු සිද්ධ කරගෙන මේ ජීවිතයේ මඟපල් ලබන එක. මට කියන්නේ මෙතන ඉන්න මේ ඔක්කොම කට්ටිය ගත්තහම ඔබට බද්ධ වෛරක්කාරයෝ සංසාරේ ඇති වෙලා ඉඳීද නැද්ද? ඔය ඇත්තන් සංසාරික බද්ධ වෛරක්කාරයෝ ඉඳීද නැද්ද? මේ අහන්නකෝ. තරුණ කාලේදී ලස්සන දැක්කට පස්සේ තරුණ තරුණියෝ යාළි වෙලා ඔයා නැතුව බෑ, ඔයා නැතුව කන්නේත් නෑ, සුදු අම්මා සුදු තාත්තා කියලා පටන් අරගෙන ටික කාලයක් යනකොට විවාහ වෙලා දරුමල්ලොත් හදාගෙන යද්දි අවුරුදු 3-4-5-6 යනකොට ඉස්සර පෑණියා නෙමෙයි දැන් කට්ටිය නා ඉක්මනින්ම දික්කසාද වෙනවා වගේ දේවල් වෙනවානේ. ඊට පස්සේ පෙන්වන්න බෑ. උසාවි ගාන යනවා, නඩු කියනවා, දීපල ලියා ගන්නවා, වන්දි ඉල්ලනවා, වන්දි නඩුත් එක ප්‍රශ්න ගොඩක් යනවා. අර අවුරුදු 5-6 කලින් හිටිය තිබ්බ බැඳීම් දැන් නෑ. වෛරක්කාරයෝ වුණා. පෙන්වන්න බැරි විදිහට පුළුවන් නම් රස්සා කරන තැන්ට කතා කරලා ඒ තැන්වලට මේ පැමිණිලි කරන පෙස්සම් ගහන රස්සා නැති කරන්න හදනවා. ළමයිව ඉස්කෝලේට දාන්න දෙන්නේ නෑ. ඒව කඩා කප්පල් කරන්න හදනවා. එක එක ප්‍රශ්න ගොඩාක් හදනවානේ. එතකොට එහෙම දැනගත්තාම ඒ අය අතර විසඳෙන්නේ නෑ නේද ඒ තරහ? ඕක සසරෙන් සසරට යන්න පුළුවන්. ඒ වගේ අය ඔය ඇත්තන්ට කොච්චර ඉඳීද? කරන්න ඕන හොඳම දේ මොකද්ද? බද්ධ වෛරයන් නැති කරගන්න උත්සාහ කරන එක නෙමෙයි. ඔබ මෛත්‍රිය ඔබ තුළ ඇති කරගෙන මේ භයානක සසරින් ඔබ ගැලවෙන්න උත්සාහ කරන එක. කරන්න ඕන හොඳම දේ තමයි ඉන්න ජම්මාන්තර වෛරක්කාරයෝ හොය හොය යන එක නෙමෙයි. ඒක කරන්න බෑ.
ඔය ඇත්තෝ මේ සසරින් එගොඩ වෙන්න මඟ පල් ලබන්න කටයුතු කරන එකයි කරන්න ඕනේ. මේ මනුස්ස ජීවිතේ රහත් වෙන්න ඕනේ, මේ මනුස්ස ජීවිතේ කෙලෙසුන් නසන්න ඕනේ, මේ මනුස්ස ජීවිතේ උතුම් ප්‍රතිඵල ගන්න ඕනේ. ඒ යන ගමනේදී මව් කුසක පිළිසිඳ ගන්නකොටම ඒ කෙනාට ලැබෙනවා වස්තු දසකය, කාය දසකය, භාව දසකය කියලා රූප කලාප තුනක් කර්මයෙන් ඇතිවන ඒවා. මව් කුසට ඇවිල්ලා ඒ කෙනා තව ඉස්සරහට යනකොට මව කුසට ඇවිත් ඒ කෙනාට දින 77ක් යනකොට තමයි අනිත් ආයතන ටික ලැබෙන්නේ. දැන් හැමෝටම පැහැදිලිද කලින් භවයෙන් අලුත් භවයේ උප්පත්ති ලැබෙන විදිය නිරවුල්ද? හැමෝටම පැහැදිලි නේද? දැන් ඕන අලුත් භවයේ උප්පත්ති ගැන මේ කියන්නේ පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං. මේ ලිව්වේ පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්තති ගනෝ ගනා පසාකා ජායන්ති කේසා ලෝමා නකාපි චාති. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්තති ගනෝ ගනාපසාකා ජායන්ති කේසාලෝමා නකාපිචාති. දැන් මේ කියන්න හදන්නේ ජාති සංජාති මව කුස පිළිසිඳ ගැනීම. ජාතිනේ, සංජාති කියන්නේ මව කුස ඇතුළත හැදිලා මෙලොව ඉපදීමනේ. ඒ මව කුස ඇතුළේ ඉන්න මාස 10ක කාලේ වෙන්නේ මොකද්ද කියලා දැන් මේ කියන්න හදන්නේ. මෙන්න මේක, මෙන්න මේ ගාථා දෙකේ තමයි ඒකට අදාළ විස්තර ගොඩක් තියෙන්නේ. තිරතේ ලස්ස යතා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්නපටි භාගං කලලං සම්ප උච්චති. දහයක හොඳයි පින්වත්නි, අපි දැන් අතර කරන්න වෙන 10 කාලයි වෙලාව. දැන් ඔයත් ස්නානය කළ සූදානම් වෙන්න ඕනනේ. මේ දවල් පින්දපාතේට දැන් ස්වාමීන් වහන්සේලා පින්දපාතේ වැඩම කරන්නත් ඕන. ඒ නිසා අපි නතර කරන ඊටු ටික දවල් දාණයෙන් පස්සේ. වටිනාකම කොහමද? ඔයත් වාසනාවන්තයි. තපෝවනයේටම ගෙන්නේ ඒකයි. බලන්නක මේ දවස් ටික ඉගෙන ගන්න ටික කොහොමද කියලා. ඕව සටහන් කරගන්න ජීවිතේට මහන් හම්බු නැති ඒවා. ඔබට තිබුණා නම් ප්‍රශ්න කන්දක්. මේ උගන්නගෙන යන විදිහට ඔය ඇත්තන්ට අපෙන් අහන ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රශ්න ඔක්කොම විසඳගෙන විසඳගෙන විසඳි විසඳි තමයි ඔය ඇත්තෝ ඉස්සරහට යන්නේ. එකම දෙයයි කරගන්න ඔබම බල කරන්නේ, පොළඹවන්නේ. මොකද්ද? නිවන් දකින්න ඕන.
මේ ජීවිතේම රහතන් වහන්සේ නමක් රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්නම ඕන. හිතට ගන්න එපා අනේ මේක කරන්න පුළුවන් ද ඔය කිව්වට ඇඹරි ඇඹරි දෙතුන් පැත්තට නැමිලා හරිම අමාරුවේ ඕහො ඉතින් මේව කරන්න කරන්න පුළුවන් හින්දානේ පුළුවන් කියන්නේ නේද? මේ ජීවිතේ මගපල් ලැබලා සසරින් එගොඩ වෙන්න කටයුතු කරන්න ඕන. හොඳයි පින්වත්නි, එහෙමනම් තෙරුවන් සරණයි හැමෝටම.